මෙලෙස මුදාගෙන ඇත්තේ රාගම වෛද්‍ය පීඨයේ සිසු සිසුවියන් 180 දෙනෙකු සහ ඔවුන්ට මග පෙන්වන්නන් ලෙස කටයුතු කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙක්. ඔවුන් හන්තාන කන්ද තරණයට පිටත්තු ගොස් ඇත්තේ ඊයේ පෙරවරු 11ට පමණ. සවස 5 පමණ වන විට ඇති වූ අධික මීදුම සහ වර්ෂාව හේතුවෙන් තමන්ට මාර්ගයේ වැරදුණු බව එම සිසුන් පවසනවා. පසුව ඒ පිළිබඳව පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දී තිබෙනවා. ඒ අනුව රාත්‍රී 11ට පමණ යුද හමුදා කණ්ඩායමක් අතරමංව සිටි සිසුන් පිරිස සොයා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කළා. රාත්‍රී 1ට පමණ තවත් යුද හමුදා කණ්ඩායමක් ඔවුන්ගේ සහයට කැඳවුණු ලැබුවා. මෙහෙයුම සිදු කෙරුණේ මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක සහ මහනුවර තුන්වල බලසේනාධිපති බ්‍රිගේඩිය සාලිය ඩයසන මහතුරුන්ගේ උපදෙස් අනුවයි. අතරමං වූ පිරිසෙන් පළමු කණ්ඩායම ලෙස සිව් දෙනෙක් අදාළුයම 2ට පමණ කන්ද පහළට රැගෙන විත් තිබෙනවා. දැඩි වර්ෂාව සහ හන්තාන මාර්ගයේ අබලන්නු තිබීම නිසා මෙම් පිරිස කන්දෙන් පහළට රැගෙනීම ඉතා දුෂ්කර වී තිබුණා. කෙසේ වුවද අතරමංව සිටි සියලු දෙනා අලුයම 4 පමණ වෙන විට පහළට රැගෙන ඒමට හැකි වී තිබෙනවා. රෝගාතුරව සිටි 5 දිනක රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ. අපිට පාර වැරදුනා. ඔව්. මෙහෙම යන්නත් පල්ලා හැදිලා. ඔව්. ඊපස්සේ පොඩ්ඩක් නැවතිලා බලාගෙන හිටියා දැන් කොහෙද යන්නේ කියලා හරියට ඉන්ස්ට්‍රක්ෂන් දෙන්නත් ආයෙ ගිහින් වැඩක්.